අපි වැඩ කරනකොට තමයි දක්ෂතා තියෙන මිනිස්සු අපට අහු වෙන්නේ. අපි කම්මැලිකමට උඩ බලන් ඉන්නකොට දක්ෂතා තියෙන මිනිස්සු අපට හම්බෙන්නේ නැහැ. අපි හොඳ දක්ෂ තරුණෙක් හොයාගත්තා. ඒ කියන්නේ මම හිතුවේ කලිනුච්චිය මං හිතුවේ ආණ්ඩුවේ වැඩ කරන්නේ ඔක්කොම වැඩක් බැරි මිනිස්සු කියලා පුළුවන් අය ඉන්නෝ එළියට අවිල්ල නැහැ. රටේ විකර්මාන්තය වේගවත් දියුණු වෙන්න ඕන. එතකොටනේ අපිට සතුටු රට බතබුලතින් සරු වෙන්න ඕන. එයාගේ වී පරිශුද්ධ ක්‍රමය වපුරණ ක්‍රමය ඉතාම සාර්ථකයි. පැයකාමාරට කුඹුරක් කරයි. දැන් අපි වී බෙදා දුන්නා. අපේ ඊළඟ කාර්යය තමයි මේ පරිශුද්ධ වී වගාව පිළිබඳව දැනුවත් කිරීම. ඉතින් මං හිතන්නේ ගොවියෝ සාම්ප්‍රදායික වී වගාවෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ වගේ ක්‍රමවලට වී වගා කළාම අස්වැන්න වැඩි. දැන් අපි අර පැත්තේ නවත්තලා තියෙන අපේ බවුසර්. ওই බවුසර් වල අපි ගේන්නේ ගොම ලික්විඩ් එක. බයෝගෑස් හදලා ඉතුරු වෙච්ච ගොම වතුරෝකට පුරවනවා. පුරවල ගෙනල්ලා බට වලින් කුඹුරු වලට ගහනවා. එතර අපි භාවිතා කරන පොර. වෙන පොරක් නැහැ. ඉතින් ඊට අමතරව ඩොලමයිට් ෆොස්ෆේට් කොහොමත් කුඹුරු වලට දාන්න ඕන. ඒ දෙක දානෝ. මේ මගේ අතේ තියෙන පෙරතු ගුවන් තැටියක්. මේක අපි ඉස්සල්ලාම කරන වැඩේ මේ මඩේ තැටිය කියලා තැටිය උඩට මඩ දානවා. දැන් ඔය වී ගහන විදිය බලා ගන්න. මේක අමාරු නෑ ඔයගොල්ලෝ කරන ක්‍රමයට වඩා. අපිට මේ වී වගාවේ විෂ්ම කර්මයක් කියලා කියන්න පුළුවන්. විභගාවේ විශ්ම කර්මයක් කරපු දෙයක් තමයි මේ පරිශුද්ධ වගාව. ඇත්තටම මේකෙන් අපිට වල් නාශක නැතුව වල් මර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම මේකේ අස්වැන්න ගොඩක් වැඩි වෙනවා. සාමාන්‍ය ලබන අස්වැන්න වගේ සමහර අවස්ථාවල් දෙගුණයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මේක හොඳ හඳුනා දීමක්. මම හිතනවා මේ ගත්ත මේ වී ගත්ත අයට මේ පුංචි වී අනිත් ලොකු වාසියක් තමයි විතර වී අවශ්‍ය වෙන්නේ බොහොම චුට්ටයි. දැන් අපි සාමාන්‍ය අක්කරයක් වපුරන්නේ විතර වී උසල් දෙකක් ගන්නවනේ. මේකට අවශ්‍ය වෙන්නේ අක්කරයටම කිලෝග්‍රෑම් 8ක් 10ක් තරම් පුංචි ප්‍රමාණයක්. අපි දැන් මේ විදිහට මේ පළදාන එකට වේගයෙන් පළදාන ක්‍රමයකට අපි අද දවස් හඳුන්වා දෙන්න පුළුවන්. මේ දිහා පොඩ්ඩක් බලන්න. කෙටි කාලයක් තුල වී පළ ඉහ ගන්න කොහොමද කියලා. ඔන්න බලා ගන්න. ඔන්න වැඩ. ඔව තමයි අවශ්‍ය. දැන් අපිට මේ කිසි දෙයක් බෑ කියලා උඩ බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඔන්න වැඩ. ඔව්. ඒ කියන්නේ මේ රටම කුමුරක් කරන්න පුළුවන්. ඒකට අපිට අවශ්‍ය කරන්නේ මේ වගේ මිනිස්සු දක්ෂයෝ. ඒගොල්ලෝ අපි එළියට ගන්න ඕන. එළියට අරගෙන මේවා උගන්නලා ඒ ජාතියට ශක්තියක් වෙන්න ඕන. පැය එකමාරකට අක්කරයක වී දානවා. කොයි ළමයා එන්න. මේ වගේ දක්ෂයෝ දැක්කම අපි ලෝකෙටම අරන් යන්න ඕන මේක. මොකද්ද නම? දිනේන්ද සමන් කුමාර. හා හා. මම බතලකට විපරසනායත වැඩ කරන්නේ. හා. කොච්චර කාලද? දැන් අවුරුදු 12ක් විතරයි. 12. හා. පරිශුද්ධ කමේ මේ ඊටම සාර්ථකයි. ඉතින් අපි මින් ඉදිරියටත් අපි එකතු වෙලා සාමූහිකව වැඩ කරමු. වැඩ කරනකොට මේ වගේ දක්ෂයෝ එළියට එනවා. දැන් මෙයාගේ දක්ෂතාවය හැමෝම දැක්කා. ඉතින් අපි මේක දැකලා කියන්නේ අනිත් එවුනොත් ඔය කම්මැලිකමට කබ කඩ ඉන්නේ නැතුව මේ වගේ දාපල්ලවි දාපල්ල කුඹුර වලට. එතකොට මේ රටම එකම කුඹුරක් වෙනවා. එතකොට කන්න නැහැ, අරව නැහැ, මේක නැහැ කිය කී ක්‍රින්න ඕනේ නැහැ. මේ ජාතියට කන්න බොන්න තියෙනවා. සන්තෝසයි. අපි හිතුවේ ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම කම්මැලියෝ කියලා. වැඩ පුළුවන් මිනිසුත් ඉන්නවා. බලන්න අක්කරයකට පැය එකමාරෙන් ඉහලා දාන. දැන් අපේ උන්ටත් මේක බලා ගනින්න. ඔය මගුල කර කර ඉන්නේ නැතුව. ඈ? ඔකෝ ඔන්නේ ටක් ගාලා අපි දැන් අපි ඔක්කොමත් මෙයාගේ ක්‍රමයට අදින්දලා දානවා. හරිනේ? එයා අපේකට වඩා එයා එක සාර්ථක අපි හොඳ දෙයක් කවුරු හරි කරන දැක්කොත් අපේක ඊට වඩා හොඳ නැත්නම් අපිට අග්ගාලා ඒක අරගන්න ඕනේ. ඒක තමයි දක්ෂකම. අපි උමන්දාවේ හැමතිස්සෙම කාගේ හරි හොඳ දේවල් දැක්කොත් ඒ හොඳ දේවල් අපි ගත්තා. ඒ නිසා තමයි අපි මෙච්චර ඉස්සරහට ආවේ. ඉතින් අපි එකතු වෙලා අපි රාජ්‍ය තාන්ත්‍රණය ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒ ඔක්කොම එකතු කරගෙන ඔක්කොගෙම සහයෝගයෙන් මේ රටට අපට දෙන්න පුළුවන් යම් දායාදයක් දෙන්න පුළුවන්. දැන් අපි තනියෙන් කරා නම් අපිට මෙච්චර කරන්න බෑ. දැන් මේ ඇවිල්ලා මේ ළමයි ඇවිල්ලා මේක ටට්ටක් ගාලා ඉහලා ඊට පස්සේ බතලේ ගොඩින් ආවා, ඊට පස්සේ අම්බලන්තොටින් ආවා. ඒව ගැන හඳුන් දීමක් කරා. දැන් මේ දියරපෝර තියෙන්නේ. මේ දියරපෝර බලාගනින්න මෙන්න මේවා තමයි අපි දාන්නේ කුඹරට. ඉතින් මේ තාක්ෂණයේ කුසිකර්මය අපි හදලා
අපි අර ණය නැති බය නැති ජාතියක් අපි ගොඩනගන්න ඕන. ඒකට තමයි අපි මේ වෑයම. අපි ඊළඟ කන්නේ බලාපොරොත්තු වෙනවා විශාල වී ප්‍රමාණයක් දේශීය වී වර්ග, ඊට පස්සේ බාස්මතී වී වර්ග වගා කළා. පුරාං වෙච්ච කුඹුරු අස්වද්දලා මලබෙර ගහන්න හිටපු ජාතියකට මගුල් බෙර ගහන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරන්න අපි නිරතුරුව කැප වෙනවා. හොඳයි, හැමෝටම ස්තුතියි. අපේ රටේ අවුරුදු 2000 ගණනක් රටේ ජාතික වෘතිය කෘෂිකර්මාන්තය. මිදුමා රහතන් වහන්සේ ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා 18 කුලයක් අරගෙන ඇවිල්ලා මේ රටේ බිඳ වැටිච්ච ආර්ථිකය ගොඩ නැගුවා. අපි අහලා තියෙන්නේ ඩෙල්ෆ් අයිලන්ඩ් එකේ ඉඳලා තිස්ස මහාරාමේ කිරිවෙහෙර දක්වාම ස්තූප ගොඩ නගලා, නගර ගොඩ නගලා කෘෂිකාර්මික වැඩපිළිවෙලක් උන්වහන්සේ ජාතියට අඳුන්වල දුන්නා. ජාතියට බත සැපයුවා. ඒ ඔස්සේ තමයි බුදුදහමේ පණිවිඩයේ මිනිස්සු අතර ජනගත වුණේ. ආර්ථික වැඩපිළිවෙලක් මිදුමා හිමියෝ ලංකාවට අඳුන්වල දුන්නා. වැව් හදන්න, අමුණු හදන්න. ඇත්තටම අපට අපේ උමන්දාය විශාල කාර්යයක් මේ ජාතිය වෙනුවෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි සතුට වෙනවා. දැන් අපි කරන්න ඕන මේ මිනිස්සු යොදාගෙන මේ මිනිස්සුන්ගේ ඔළුවට අලුත් අදහස් දෙන්න ඕන. තරුණ පිරිසත් එකතු කරගන්න ඕන. අපි ඒකට ලෑස්ති. ඉතින් අපි කුස්කර්ම මාත්‍යංශෙලුත් ඉල්ලන්නේ වැඩ ප්‍රායෝගික වෙන්න ඕන. දැන් මට පහුගිය දවසක මල්වත්තට ගියා මහානායක ආන්දරෝ කිව්වා මේ මෙහෙට ආවකෝ කුස්කර්ම මාත්‍යංශයෙන්. ඉතින් අපි හිතවත් කතා කරන හැමතිස්සෙම මම එහෙම නෑ කරයි. මේ ඇවිල්ලා කිව්වකවා මේ ලංකාව පුරාම පන්සල් එකතු කරගෙන මේ පන්සල් මට්ටමින් කුසිකර්ම දියුණු කරන්න ඕන කියලා මට ඇවිල්ලා කිව්වා කියලා. මම කිව්වා කිව්වා මේකට මෙහෙන්න ඕනේ නැහැ, ඒකට ගිහලා උමන්දාවට යන්න කියලා. උමන්දාවට ආවා. හැබැයි වැඩ මුකුත් උන්නේ නැහැ. මං ගිහලා ඒකත් කිව්වා. ඒ කියන්නේ අපි අපිට අවංකව වැඩ අවශ්‍යයි. අපි බොරුවට කැමති නැහැ. මම දකින්නේ මෙතන දැන් ඇමතුමාලගේ ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. නිලධාරීන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. නිලධාරී නෙගටිව් වැඩක් කිව්වොත් කරන්නේ නැහැ, කම්මැලි අලසයි. දීනයි මං මගේ අදහස ඒගොල්ලොන්ට බැන බැන ඉන්න වෙලාව නාස්තිකනට වඩා මම මට පුළුවන් දේ කළා පෙන්නනවා. ඒ මගේ මං කරපු දේ. ඒගොල්ලන්ටත් ඒක පුළුවන්නේ. බැරිනේ අපි කාටවත් දොස් පවරන්නේ නැහැ. අපි පෝස්ටර් ගැහුවේ නැහැ. අපි බැනර් ගැහුවේ නැහැ. අපි උද්ඝෝෂණ කළේ නැහැ. අපි වැඩ කළා. අපි වැඩ කළා. ඒ වැඩවල ප්‍රතිඵල තමයි මේ ගොඩ ගහලා තියෙන්නේ. ඉතින් මේ ජාතිය කරන්න ඕන මොකද්ද? අපි ආදර්ශයට ගන්න ඕන. ලෝකෙ කිසි දවසක උද්ඝෝෂණ කළා පිකටින් කළා දිනු වෙච්ච ජාතියක් නැහැ. විනාශ වෙච්ච තිබිච්ච කෑඹ පිඟානේ එළවලු පවා නැති කරගෙන අන්තිමට පිඟානත් කුඩු කරගත්ත ජාතියින් ඉන්නේ. ඒ නිසා මම ඉල්ලනවා බොරු උද්ඝෝෂණ අපි නවත්තමු. දැන් අපි 70 ගානක් උද්ඝෝෂණ කළා කෙලව ගත්තනේ. අපි වැඩ කරමු, වැඩ පෙන්නමු. කිසි දවසක සහනාධාර දීලා අරව මෙව දීලා ජාතියක් ගොඩනගන්න බෑ. මිනිස්සු ශක්තියෙන් ස්වාභිමානයෙන් නැගී සිටියහම තමයි ඒ ජාතිය නැගිටින්. අපි ලස්සනට මල් විතරක් නෙමෙයි හිටවන්නේ, අපි ලස්සනට ගොයන් හිටවනවා. උගලන්ට පෙනේවි ගොයන් තියෙන පාර අයිනට මරගන කුඹුර වෙන් කළා කැලේ ගහන්නේ නැහැ. කුඹුර ගේ ළඟටම ගන්න. මේවා අපි ආකල්ප වෙනස් කරගන්න ඕන. ඉතින් මේ ආකල්ප වෙනස් කරපු නිසා අපි දිනුවා. අපි රජයෙන් ඉල්ලන්නේ කෘෂිකර්ම මාත්‍යංශයෙන් ඒ නිලධාරි හැමෝම මන්දාවේ මන්දාවට තාක්ෂණයේ අඩුපාඩුකම් තියෙනවා. මෙතන තාක්ෂණයේ 100%ක් නැහැ. මේකේ මොකද මම ওই කතා කරලා හොයාගන්න ටිකෙන් තමයි දුවන්නේ. ඉතින් ඒ තාක්ෂණ පහසුකම් ටික දීලා ඒ අදාළ ටික දුන්නොත් අපට පුළුවන් උමන්දාවත් හදලා රටත් හදන්න. ඒකනේ වෙන්න ඕනේ. දැන් කවදාකවත් ඇමතුමාලට ජනාධිපතිතුමාලට රටක් හදන්න බෑනේ. ඒ අපි කරන්නේ ඒක. මිනිස්සුත් එකතු කරගෙන කරන්න. ඒගොල්ලෝ ඒකට සහයෝගය දුන්නා නම් හරි. ඉතින් මං හිතන්නේ මේක අපි කරන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ ඕගොල්ලෝ මොකක්ද වෙන්නේ? ඕගොල්ලෝ කාගේ හරි උද්ඝෝෂණයකට ගිහලා බෝඩ් අල්ලන් ඉන්නවා. එතන ආණ්ඩුව කරන්නේ මොකද්ද? ඕගොල්ලෝ රවට්ටන්න කොහෙන් හරි ණයක් අරගෙන කීයක් හරි දෙනවා. ඒකෙන් ඕගොල්ලෝ සතුට වෙනවා. ඊළඟ පරම්පරාව ඉවරයි. ඇයි ගෙවන්නේ පැ ණය? අපේ රටේ මෑත ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරමින් උමන්දාව ඉතා විශාල පරිශ්‍රමයකින් රටට අනාගතයට මඟ පෙන්වීම කරන ආයතනයක් ලෙස ජාතික මෙහෙවරක නිරත වෙලා සිටිනවා. වඩාත්ම නව සොයා ගැනීම තුළින් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා උමන්දාව දරන ප්‍රයත්නයට අපේ ගෞරවයත් ප්‍රණාමයත් හිමි විය යුතුයි. අපේ සමන්ත්‍රබද්ධ නායක ස්වාමීන් වහන්සේ විසින් විවිධ අපහාස උපහාස අභියෝග යනාදිය මත ඒ සියල්ලට පිළිතුර ලෙස වැඩි වැඩියෙන් වැඩ කිරීම පමණයි උත්තරය කියන එක තුළ තමයි උන්වහන්සේ කටයුතු කරනවා. උමන්දාව මධ්‍යස්ථානය ගත්තහම අවුරුදු 6ක විතර කාලයක් තුළ මේ කලාපයට අනුපමේය සේවාවක් ඉටු කරලා තියෙනවා. මම දකින්නේ රටද විය යුතු ක්‍රියාකාරකම
ක්‍රියාවෙන් ඔප්පු කරන ස්ථානය. හුඟක් තැන්වල අද අපිට දකින්න තියෙන්නේ කතා කරන අවස්ථාවල්. හැබැයි මෙතන කතා කරනවා එහා ගියපු ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙන ස්ථානයක් බවට පරිවර්තනය කරන්නට නායක හාමුදුරුවන්ට කටයුතු කරන්න හැකියාවක් ලැබුණා. නොමිලේ දෙන ක්‍රියාවලිය නැවැත්වීම සමගමේ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මේ හඳුන්වා දීපු වැඩේ හොඳයි. අපි මෙතන හාල් කිලෝ එකක් දුන්නට වැඩිය, හාල් කිලෝ 10ක් දුන්නට වැඩිය මේ බිත්තර වීටික සපයපු එක